නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. මේ මාවේ දළු පොත Siri Sugata සෙනසුන් වාසී පින්වත් නායක ස්වාමින් වහන්සේ ප්‍රදාන පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි. මේ පින්තුන් හැම දිනාම අද ඊටාම ශ්‍රද්ධාවෙන් යුතුව මේ ස්ථානයට එකතු වී සිටින්නේ ශ්‍රද්ධා සම්පන්නව ධර්ම ශ්‍රවණය කරන්නටයි. අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වයගෙන කටයුතු කරන්නේ සෝමා වික්‍රමසිංහ මහත්මිය අටවන පටුමග මාවී දළු පොත ලිපිනේ පදිංචි සෝමා වික්‍රමසිංහ මාතාව විසින් තමයි අද මේ උතුම් දේශනාව සඳහා දායකත්වයගෙන කටයුතු කරන්නේ. ඇමරිකාවේ පදිංචි දේනුක සංජීව පුතාගේ ජන්මදිනය වෙනුවෙන් ජන්මදින සැමරුම් ධර්ම දානයක් හැටියටයි අද මේ පින්තුන් මේ දේශනාවට දායකත්වයගෙන කටයුතු කරන්නේ. දේනුක සංජීව ඒ මහත්මාගේ ජීවිතයට බුද්ධාදී රත්නත්‍රයේ ආශිර්වාද සැලසේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, මේ ජීවිතය තුලදී අපි අවබෝධය කරා යනවා නම් අපි මේ ජීවිතය තුළ මූලික ගුණධර්ම හදා ගන්න ඕන. එතකොට මේ මූලික ගුණධර්ම හදා ගන්නට නම් අපිට මේ වර්තමානයේ පුංචි පුංචි ආචාර ධර්ම හදන්න වෙනවා. එකක් තමයි මේ හැම වෙලාවකම අපට ලෝකය හමු වෙන විට ආයතනික අත්දැකීම් මුණ ගැහෙනකොට ඒක විමසා බලන්න ඕන අත්තානුවාද පරයයි. තමන්ගේ යහපත නොනැසී පවතිනවද කියලා බලන්න ඕන. ඊළඟ එක තමයි ධම්මානුවාදී පරයයන් බලන්න ඕන. දැන් මේ මං ප්‍රතිචාර දක්වන විදිය ධර්මයට කොයිතරම් අනුකූලයිද කියලා බලන්න ඕන. ତେଣୁ ධර්මයට අනුකූලයිද කියලා බැලුවොත් ඉතින් සෑහෙනවා ආයේ ලෝකානුවාදයට යන්න ඕනත් නැහැ. හේතුව ධර්මයට අනුකූල දෙයක් ලෝකයේ අභියෝගයට ලක් වෙන විදිය චින්තන රටාවකට අපව එකතු කරන්නේ නැහැ. ඒ නිසා අපි හැම වෙලාවකම අත්තානුවාද පරයයන් බලන්න ඕන. මගේ මාතුල මට යහපත පිණිස මම මේ චර්යාව වැඩපිළිවෙල මූණ දෙන විදිය කොච්චර උපකාර කරනවද කියලා බලන්න ඕන. ඒක ගිහි පැවිදි අපි හැමෝටම වැදගත් දෙයක්. ඊළඟට ධම්මානුවාද පරයයන් බලනකොට කොච්චර ධර්මයට අනුකූලයිද කියලා වැටහෙන්න ගන්නවා. තුන්වෙනි එක තමයි හැම වෙලාවකම මේ මම මේ වැඩ කරන විදිය, මම මේ කතා කරන විදිය,
මම මේ හිතන පතන විදිය බුදුරජාණන් වහන්සේ වැඩ හිටියොත් බුදුරජාණන් වහන්සේ මට කොයි විදියටද ප්‍රතිචාර දක්වන්නේ? ඒ නිසා හැම වෙලාවකම බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්නවා වගේ හිතන්න පුළුවන් නම් එයාට පිරිහින්ට අවකාශයක් නැහැ. පොඩි ಗುಣධර්ම ටිකක් තමයි අපි මේ කිව්වේ. අත්තානුවාද පරයයන් බලනකොට තමන්ට පිහිට කොතනද කියලා, තමන්ගේ පිහිට නොනසා නසා ගන්න නැතුව එයාට පුළුවන් ප්‍රතිචාර දක්වන්නට ලෝකේ ඇසුරු කරන්න. දෙක, ධම්මානුවාද පරයයන් බලනවා. මේක කොහොමද බුදුරජාණන්සේ වදාළ ධර්මයට අනුකූලද නැද්ද කියලා විමසා බලන්න පටන් ගන්නවා. තුන්වෙනි කාරණේ තමයි මේ මම ප්‍රතිචාර දක්වන විදිය බුදුරජාණන් වහන්සේ මෙතන වැඩ හිටියානම් මට කොච්චර ඒකට ප්‍රශංසා කරයිද? බුදුරජාණන් වහන්සේ මෙතන වැඩ හිටියානම් උන්වහන්සේ මොන විදියට මාව මේ මම මූණ දෙන විදියට සාදුකාර පවත්වයිද, ගරහයිද කියලා අපි හිතන පතන විදියට, කතාබස් කරන විදියට, වැඩපල කරන විදියට බුදුරජාණන් වහන්සේ ඉස්සරහා මම මේ ප්‍රතිචාර දක්වන්නේ, බුදුරජාණන් වහන්සේ ඉස්සරහා මම මේ හිතන්නේ පතන්නේ, බුදුරජාණන් වහන්සේ මගේ හිත දකිනවා, බුදුරජාණන් වහන්සේ මම මේ වැඩ කරන විදිය, කතා බහ කරන විදිය දකිනවා, මේ බුදුරජාණන් වහන්සේගේ සෙවණේ මම ඉන්නේ කියලා හිතාගෙන මේ බුදුරජාණන් වහන්සේ මේ මම කතා කරන විදියට කොච්චර ප්‍රශංසා කරයිද, ගරහයිද කියලා හැම වෙලාවකම බුදුරජාණන් වහන්සේ ඉස්සරහදී වැඩ කරනවා කියලා හිතාගෙන වැඩ කරන හැකියාව. පුංචි දෙයක් තමයි, හැබැයි අපට විශාල යහපතක් හදලා දෙන දෙයක්. පොඩි දෙයක්, හැබැයි පුදුම තරම් ධර්මාර්ථයක් අපි ඇතුලේ මතු කරනවා. ඒතර ඒ විදියට ධර්මාර්ථයකට එකතු වෙච්ච කෙනා ඍජු ධර්ම මාර්ගයේ ක්‍රියාමාර්ගවලට අවතීර්ණය වෙන්න ඕන. එතකොට මේ ඍජු ක්‍රියාමාර්ගවලදී අපිට ධර්මයට අනුකූලව දෙයක් නම් ආත්මාර්ථයට යහපත පිණිස පවත්වන දෙයක් නම් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනක මම මේ හිතන්නේ පතන්නේ කතා කරන්නේ වැඩ කරන්නේ කියන අර්ථය આવොත් මට විවෘත වෙන්නේ එකම එක දෙයයි. මොකද්ද? මගේ సంతාණී විමසා බලන්න. ඒ බුදුරජාණන් වහන්සේ ඒකටයි වටිනාකමක් දුන්නේ. ତେଣୁ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනක උන්වහන්සේ මට හැම වෙලාවකම වදාළේ, පින්වත් මහණෙනි, තමන්ගේ ඇතුළාන්තයේ දෙස බලන හැටියටයි. ඉතින් තමන්ගේ ඇතුළාන්තයේ දෙස බලන ශ්‍රාවකයෙකුට වරදින්ට විදියක් නැහැ. ତେଣୁ දැන් යාට අර අත්තානුවාද පర్యాయය, ධම්මානුවාද පర్యాయය තම සහ ශාස්ත්‍රූන් වහන්සේ අභිමුඛ ප්‍රතිචාර දක්වනවා කියලා එයා මනසින් අත්දකින තත්ත්වය තුළ යාට පිරිහෙන්ට ඉඩක් නෑ. එයාට හැම වෙලාවකම යාට సంతානේ පේන්න ගන්නවා. ඒ බුදුරජාණන්සේ හැම වෙලාවකම මට වදාලේ సంతානේ දකින හැටියටයි. තුමි సంతානගතව අවබෝධය කරා යන්න సంతානේ එක පැත්තකින් අපි විමසන්න පටන් ගන්නවා. දැන් මූලික පදනමේදී අපි ඔය ටික විතරක් කළත් සෑහෙනවා. හැබැයි අපිට මේ ජීවිතය ඇතුලේ යම්කිසි ආකාරයක ආධ්‍යාත්මික ප්‍රවේශයකට එකතු වෙන්න ඕන නම්, යම්කිසි ආකාරයක ආධ්‍යාත්මික දියුණුවක්, එමත් නැත්නම් සෝතාපන්න වගේ තත්ත්වයක් බලාපොරොත්තු වෙනවා නම්, ඊබඳු තත්ත්වයක් බලාපොරොත්තු වෙන කෙනා අභ්‍යන්තරයේ දකින්නකොට අභ්‍යන්තරයට සිතුවිලි පේනවා, සිත තුළ හටගන්න චෛතසික පේනවා, සිත තුළ හටගන්න වේදනාව පේනවා, විතර්ක පේනවා, මේ කෙලෙස් සහගත ලෝකය ඇතුලේ මේ විචාරණ විදිය පේනවා, එබඳු විචාරීම් මගේ ඇතුළෙත් සිද්ධ වෙන බව පේනවා, සංඥා පේනවා, චේතනා පේනවා, වේදනාව පේනවා, ඔක්කොම ඇතුළාන්තේ හටගන්නේවා පේන්න ගන්නවා. ඒ ඇතුළාන්තේ පේනවා විතරක් නෙමෙයි, ඒ ඇතුළාන්තයේ තුල
මුල් බැහැගත්ත කෙලෙසුන්ගේ ස්වභාවයක් පේන්න ගන්නවා. ඒ කෙලෙස් සහගතව විතර්ක කරන රටාවක් පේන්න ගන්නවා. මේ විදියට ඇතුළාන්ති ගොඩාක් ඒවා පෙනෙන්න ගන්නවා. ඒ ගොඩාක් ඒවා පෙනෙන්න ගන්නකොට වැඩියෙන් ඇතුළ පේනවා නම් සතුටු වෙන්න. ගොඩාක් රොඩු ඇතුළේ තියෙන බවට වැටහෙනවා නම් මගේ ඇතුළේ මෙන්න මෙබඳු රොඩු ගොඩාක් තියෙනවා. මෙබඳු රොඩු ගොඩකින් මම අපිරිසිදු වෙලා කියලා දකින්න පේනවා නම් දකින්නකමක් තියෙනවා නම් හරි සතුටු වෙන්න. ඒතර කෙනෙක් අහලා බලන්න රොඩු තියෙද්දි සතුටු වෙන්නේ කොහොමද කියලා. නෑ රොඩු තියෙන බව වැටහෙනකම තමයි රොඩු අයින් කරගන්න තියෙන මූලික தত্ত্বය. එතකොට දැන් අර මූලික දැන් එතකොට සීලයකට අදාළ පදනම පවා නිකම්ම ගොඩ නැගෙනවා. මොකද්ද? අත්තානුවාද පర్యයායයි ධම්මානුවාද පర్యයායයි භාග්‍යවතුන් හන්සේ අභිමුඛ ඉන්නවා කියලා ඇතිවෙන උපකල්පිත ස්වභාවයයි. මේක ඇතුලේ මහ පුදුම විදියට එයා තුල සුරක්ෂිතකමක් ගොඩ නැගෙන්න ගන්නවා. පුදුමාකාර විදියට රැකවරණයක් ගොඩ නැගෙන්න ගන්නවා. ඉතින් මෙන්න මේ විදියට ඒ ශ්‍රාවකයා විමසනකොට එයාට හැම වෙලාවකම ඇතුළ පේන ගතිය වැඩි. ඇයි? බුදුරජාණන් වහන්සේ සමීපේ හිටියානම් උන්වහන්සේ හැම වෙලාවකම ශ්‍රාවකයා අමතා වදාළේ කුමක්ද? මහණෙනි අභ්‍යන්තර ප්‍රත්‍ය විමසා බලන්න. අභ්‍යන්තර ප්‍රත්‍ය විමසා බලන්න. මහණෙනි ලෝකේ අරුබුදේ දකින්න එපා. ඇතුළාන්තයේ දකින්න. වේදනාව පදනම් කරගෙන කිලිස් හදන්න එපා. ස්කන්ධ ටික දකින්න. නාම රූප પરම්පරාව දකින්න. මේ සිත කර්මයේ ඇසුරු කරගෙන චේතනා භවයේ පදනම් කරගෙන භව සංස්කාර ගොඩනගෙන ආකාරය දකින්න කියලා මේ හැම වෙලාවකම පටිච්ච සමුප්පාදයේ හරහා මට බුදුරජාණන් වහන්සේ ඇතුළාන්තයේම විමසා බලන රටාවක් අනුදැන වදාළ බව පේන්න පටන් ගන්නවා. ඒක ලොකු හැකියාවක්. ඊට පස්සේ ඇතුළාන්තේ ගොඩාක් රොඩු පේන්නේ ඇත්තටම. ඇයි? දැන් මේ පෘථග්ජන මට්ටමේනේ පේන්නේ. තණ්හාව පේනවා, නන්දිය පේනවා, තෘෂ්ණාව පේනවා, අවිද්‍යාව පේනවා. ඊට පස්සේ අභිනිවේශ කරන ගතිය පේනවා. උපාදානී වෙන රටාව පේනවා. තෘෂ්ණාමාන දිට්ටි වශයෙන් තමන්ගේම සිත තමන්ගේම සිතින් අල්ලාගෙන ඉන්න ආකාරය පේනවා. ඉතින් මේකක්වත් ලිහෙන පාටක් පේන්නේ නැහැ. ඇතුලේ ගොඩාක් ගැට ගැහිලා නොයේක් අතිරේක කෙලෙස් උපක්ලේශයන් ගොඩ නැගී ඇති ආකාරය පේන්න ගන්නවා. ඉතින් වැඩියෙන් පේනකොට සතුට වෙන්න ඕන. ගොඩාක් පේනවා නම් සතුට වෙන්න ඕන. ඇයි? ගොඩාක් පේන කෙනාට තමයි ප්‍රශ්න විසඳන්න පුළුවන්. ඒකනේ ධර්ම මාර්ගයට ආවට පස්සේ මුල් කාලෙදී අර කෙලෙස් සහගත ලෝකයක් එක්ක ප්‍රතිචාර දක්ව ඉන්නවට වඩා නිකන් පොඩි අවුල් ගතියක් දැනෙන්න ගන්නවා. දැන් හිතන්න කාම විතර්ක වලින් බැටකන කෙනා එයා කාම විතර්ක වලින් බැටකාලා කාමයන්ට ප්‍රතිචාර දක්වලා වස්තුකාමයේයි කෙලෙස්කාමයේයි මත පිහිටා එයා වැඩ කරනවා. හැබැයි කාම විතර්කය කියන එක මාව වනසන එකක්, කාම භූමියට මාව එකතු කරන එකක් කියලා දකින්න කෙනාට කාම විතර්ක ඇති වෙනකොට කනස්සල්ලක් එන්නේ. හැබැයි කාම විතර්ක යන්ගේ අවධානම දකින්න කෙනාටයි ඒ කනස්සල්ල එන්නේ. කාම විතර්ක නොදකින්න කෙනා සනීපෙට කාලා බීලා සුපුරුදු විදියට විතර්ක වලට ප්‍රතිචාර දක්ව ඉන්නවා. එතකොට ඒ දෙන්නගෙන් ධර්ම මාර්ගයේ ඉන්න කෙනාට යම් කනස්සල්ලක් තියෙනවා. ධර්ම මාර්ගයේ නැති කෙනාට ඇති නොවන මට්ටමේ කනස්සල්ලක් ධර්ම මාර්ගයේ ඉන්න කෙනාට තියෙනවා. ඒ කනස්සල්ල හොඳයි. මොකද ඒ කනස්සල්ල කවදාවත් සංසාරේ අනාථ කරන්නේ නැහැ. ඒ කනස්සල්ල ඇතුලේ තමයි ඔබව කෙලෙස් නිද්‍රාවෙන් නැගිටවන්නේ. හොඳට බලන්න, සීලයක් දියුණු කරන කෙනාට තියෙන ප්‍රශ්න සීලයක් දියුණු නොකරන කෙනාට නෑ. සීලයක් දියුණු කරන කෙනාට තියෙන දුසිල්වත් වීම සහ දුසිල්වත් වීමේ ආදීනව දකින්නකම ඇතුලේ මේ උපන් සත්‍යය තුළ ඇති අරුබුදේ පේනකොට එයාට කනස්සල්ලක් ඇති වෙනවා. හැබැයි
සීලයක් නැති කෙනාට නෑ ඔය සතු මරනවා බොරු කියනවා කේලම් කියනවා පරුස එයාට සීමාමායි නෑ. ඉතින් අපිට පේන්නේ හොඳට ඉන්නවා කියලා. නමුත් පින්වත්නි එයා නිදාගෙන නැගිට්ටා වගේ තමයි සසර අමාරුවේ වැටෙන්නේ. නිදාගෙන නැගිට්ටා වගේ. දැන් අර මූලික තත්වය ගොඩ නැගෙනකොට ඒ මූලික தત્ත්වය ගොඩනැගිච්ච ශ්‍රාවකයා තුල එයාට එයාගේ సంతානේ වෙන කාටත් වඩා පේන්න ගන්න. ඇයි බුදුරජාණන්සේ කොහොම මම මේ හිතන පතන විදිහට බුදුරජාණන්සේ කොච්චර මනාප වේද? බුදුරජාණන්සේ තුල කොච්චර අමනාපකමක් ඇති වේද? අමනාපයි කියන්නේ උන්වහන්සේ තුල ගැටුමක් ඇති වෙනවා කියලා නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේට කොච්චර ගරහා කරයිද? මම මේ වැඩ කරන විදිය, මං කතා කරන විදිය, මං හිතන පතන විදිය. ඉතින් මේකට බුදුරජාණන්සේ කොච්චර ගරහා කළයිද කියලා අර බුදුරජාණන්සේ ළඟ ඉන්නවා වගේ හිතන්න පුරුදු වුණොත් ඒ පුරුද්ද ඇතුලේ වෙනසෙන්න ඉඩ නැහැ. ඒ පුරුද්ද ආවොත් එයා වෙනසෙන්නේ නැහැ. ඉබඳු විමසන ශ්‍රාවකයාට సంతානිය වැඩි වැඩියෙන් පේන්න ගන්නවා. ඇතුළාන්තය හොඳට පේන්න. ඒතකොට ඇතුළාන්තේ මොනවද පේන්නේ? සිතේ හටගත්ත සිතුවිලි පේනවා, චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ ආදී විඤ්ඤාණ ස්කන්ධ පේනවා. ඒවා ඇති වෙලා නැති වෙලා යන බවක් වැටහෙනවා. නිකන් දේවයි බුදුරජාණන්සේ ළඟ ඉඳි උනාසය අනුශාසන කරපු විදියට හිතනවා. එයා තුළ තම අවබෝධයක් කියලා එකක් නැහැ. ප්‍රඥාවෙන් අවබෝධ කරන්න ඕනේ. ඒ එතනට තවම එයා එකතු වෙලා නැහැ. නමුත් එයාට ධර්මාර්ථයේ ඇතුලේ එයාව පේනවා පින්නොත්නි. ධර්මාර්ථයේ ඇතුලේ යාට එයාව පේන්න ගන්නවා. එතකොට චිත්තචෛතසික ධර්ම පේනවා, වේදනා පේනවා, සංඥා පේනවා, චේතනා පේනවා, මානසිකාරී එක එක පැත්තෙන් හට ගන්න විදිය පේනවා, සිතින් ඒවා උපාදානය කර ගන්න රටාව පේනවා, සිත තුළ සමහර ඒවාට තණ්හා උපදින විදිය පේනවා, සමහර ඒවා අතහැරෙන විදිය පේනවා. එයාට මේ සිතේ වෙනදට වඩා සිත තුළ ඇති තත්ත්වේ පේනවා. ඒ පේනකම ඇතුලේ යම්කිසි ව්‍යාකූලකමකුත් එයාට දැනෙනවා. අහෝ මෙබඳු සසරක මෙබඳු සිතක් මම පරිහරණය කරා නේද දිගක් පළලක් දන්නේ නැතුව, මෙබඳු සිතක් මාව ඉතින් සතරපායට අරන් යනවා කියන එක අරුමයක්ද කියලා යාට මේ යම්කිසි ආකාරයක අභ්‍යන්තරයේ පේනකොට පොඩි කනස්සල්ලකුත් එනවා. ඒක ධර්මයක් නැති මිනිහෙකුට කවදාවත් ඉන්නේ නැහැ. ඔය ඔක්කොම ඇති වුණාට ඔය ඔක්කොම දෙස අවබෝධය කරා යන කෙනා ප්‍රඥාවෙන් විමර්ශනය කළ යුතු වන්නේ නැහැ. එම සිත දැක්කට කමක් නැහැ. සිත තුල ඇති අත්දැකීම පදනම් කරගෙන එයා ඔය සිතුවිලි ඔක්කොම, විතර්ක ඔක්කොම, සංඥා ඔක්කොම, චේතනා ඔක්කොම, වේදනා ඔක්කොම නිරුද්ධ කරන්න ඕන කියලා එකක් නැහැ. එහෙනම් අපිට තවත් හරි ලේසි වැඩක් තියෙන්නේ. සංඥාද, වේදනාද, චේතනාද, චිත්තචෛතසික ධර්මද, විතර්කද, විචාරද, අරමුණු පදනම් කරගෙන ගොඩනැගෙන සංචේ ඔක්කොම නිරුද්ධ කරලා නිවන් දකින්නවා කියලා එකක් නැහැ. අපි බලනවා අපිට ගොඩාක් ප්‍රකටව වැටහෙන්නේ කිබඳු තත්වයක්ද කියලා. සමහර අයට හොඳට සංඥා වැටහෙනවා, සමහර අයට චේතනා වැටහෙනවා, සමහර අයට වේදනා වැටහෙනවා, සමහර අයට විතර්ක වැටහෙනවා, අඩුව පිරිසකට විචාරය වැටහෙනවා. අඩුව පිරිසකට තවත් පිරිසකට මේ සංචේතනා වැටෙනවා, තවත් පිරිසකට සිතේ සිතුවිලි වැටෙනවා, තවත් පිරිසකට විඥානෙ වැටෙන. මේ විදිහට එක එකනාට අර අහලා පුරුදු බණවල හැටියටත් එයා දන්න ධර්මකාරණවල හැටියටත් එතුලාන්ති වඩාත් ප්‍රකටව වැටෙන කොටස් තියෙනවා. අන්නේ වඩාත් ප්‍රකටව වැටෙන කොටසක් තමයි විදර්ශනාවට පාදක කරගන්නේ. ඒත් ඒකට කලබල වෙන්න ඕනේ නැහැ. විදර්ශනාවට පාදක වන ආකාරයට විමසා බලන්නේ අවසානයට. මුලින්ම බලන්නේ නැහැ, අවසානයට තමයි බලන්නේ. දැන් අපි බලමුකෝ වේදනාව කියලා නිකන් හිතමු. වේදනාව එයාට සිතේ අභ්‍යන්තරේ පේනවා. ඇයි පේන්නේ? බුදුරජාණන්සේ ළඟ ඉන්නවා වගේ තමයි ආ වැඩ කරන්නේ. ඒක ආචාර ධර්මයක්. ඒක බුදුරජාණන්සේ වදාළ එකක් නෙමෙයි. කෙලෙස් අර්බුදේ සංසුන් කරගන්න පාවිච්චි කරපු උපක්‍රමය. එහෙම වෙලාවක මෙයා බලනවා මෙතන බුදුරජාණන්සේ වදා වැඩ හිටියොත් මොනවා හිතයිද, මොනවා මට කියයිද, මොන විදියට උන්වහන්සේ මේකට ප්‍රශංසා කරයිද, ගරහයිද.
ඒක ආචාර ධර්මයක් මිසක් ඒක මේ නිවන් මගේදී භාගතරස වදාලකක් නෙමේ. කෙලෙ සුද්වේගේට අවවේච කෙන පාවිච්චි කරන සම්මය අප්‍රයෝගයක්. එහෙම බලන්නක අර දෙකන් අභ්‍යන්තර සිත කැලඹුණක් එහෙම සංසුන් වෙනවා. කැලඹෙනකොට මෙයා බලනවනි මෙතන භාග්‍යතුන්ස වැඩ හිටියනම් මම මේ දැන් හිතන විදියට කොහොම වැඩ කර කොහොම මොනවා කියයිද? එතකොට යාට තේරෙනවා ව්‍යාපාදය ඉස්සරහා භාග්‍යතුන්ස වර්ණනා කළේ නැහැ. භාග්‍යතුන්ස ගරහා කළේ එකට. මොකද ව්‍යාපාද සිත විසින් එයාව අන්ධ කරන බවයි තථාගතයන් වහන්සේ වදාළේ. අන්ධ කරනු අඥාන කරනු එයාව එයාගේ ඥානෙ වහලා දානවා කියලයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඊට පස්සේ අනිබ්බාන සංවත්තනිකෝ නිවන පිණිස අවකාශයේ දොර වහලා දානවා කියලයි වදාළේ. ආන්නයට තේරෙනවා මගේ ඇතුළාන්තයේ තුල ඇතිවෙච්ච තත්වය මට කරදරයි. මගේ ඇතුළාන්තයේ තුල මතුවෙච්ච ස්වභාවය මට අවදානමක් කියලා යාට තේරෙන්න ගන්නවා. ඔන්නඔහොම තේරෙනකොට එයාට යගේ ඇතුළම පේනවා වෙනදට වඩා. හැබැයි ඒ පේන එක ඇතුළේ ඇතුළාන්තයේ නොදකින කාලේ ඇතිවෙච්ච කෙලෙස් අර්බුදේ සනීපේකුත් නැහැ. කෙලෙස් අර්බුදේ තුළ මහා බරපතල අසනීපකමක් තියෙන්නේ. නමුත් අපිට ඒක තේරෙන්නේ නැතිකමටම කෙලෙස් අර්බුදේ මත අපි විශාල කාම රතියක් හොයාගෙන දුවනවනේ. දැන් යාට ඒ කාමරති ඔස්සේ දුවන්නේ නෑ හිත. නමුත් මේ තමන්ගේ අභ්‍යන්තරයේ නොයේ කෙලෙස් සහගත තත්ත්වයන් වැටහෙනවා. ඒ වැටහෙන කම ඇතුලේ පින්වත්නි එයාට මහා පුදුම තරම් කනස්සල්ලකුත් තියෙනවා. ඒ කෙලෙස් සහගත ලෝකයේ ඇතුලේ මේ යම් කෙනෙක් ඒ කෙලෙස් සහගත රතියකට එකතු වෙනවට වඩා කෙලෙස් සහගත බවකින් ඇතිවෙච්ච පීඩාව හරි සනීප එකක් සසරදී. ඒ පීඩාව කවදාවත් ඔබව සතර අපායට ගෙනියන්නේ නැහැ. කෙලෙස් සහගත ගතිය ඇතුලේ ගොඩනැගෙන රතිය ඔබව අනිවාර්යෙන් සංසාරේ අනාථ කරනවමයි. හැබැයි තමන්ගේ ඇතුළාන්තයේ පේනකොට මේ බඳු කෙලෙස් සහගත තත්ත්වයන්ගෙන් මම මේ විදියට බැටකනවා නේද කියලා තමන්ගේ කෙලෙස් දකින කෙනා කවදාවත් පින්වත්නි ඒ දකින්නකම ඇතුලේ විඩාවක් තිබ්බත් එයාව කවදාවත් සසර ඒ දකින්නකම නිසා අනාථ වෙන්නේ නැහැ, සනාථ වෙනවා මිස. හැබැයි ඒක විඩාවක් වෙන්නේ මුල් කාලේ විතරයි. ඒක පොඩි විඩාවක් වෙන්නේ අහෝ මේ බඳු කෙලෙසුන්ගෙන් බැට කකා නේද මම ඇවිල්ලා තියෙන්නේ කියලා යාට පොඩි කනස්සල්ලක් ආවත් එයාට බුදුරජාණන් ළඟ ඉන්න බව වැටහෙනවනේ. එතකොට එයා අස්වැසෙනවා. කොහොමද? නෑ මට මගේ භාග්‍යවතුන් වහන්සේ වදාලා දුක නිමා කරන විදියක් නිසා මම බය වෙන්න ඕන නෑ. බුදුරජාණන් වහන්සේ මට නොයෙක් විකල්ප ක්‍රම අනුදැන වදාළ බවම වැටහෙන්න ගන්නවා. ඔන්න ඔය වැටහීම ඇතුලේ එයා ඔක්කොම කෙලෙස් සහගත තත්ත්වයන් සංඥා වේදනා චේතනා සංචේතනා චිත්තචෛතසික ඔක්කොම ඔක්කොම විදර්ශනාවට පාදක කරගන්න ඕනේ නෑ සෝවාන් වෙන්න. ඒ ඔක්කොම පාදක කරලා සෝවාන් වෙනවා නම් මේ කල්පයකට සෝවාන් වෙන්න බෑ. මේ කල්පයකට සෝවාන් වෙන්න ගැන හිතන්න එපා, මගපල කරා යන්න හිතන්නත් එපා. ඒක කරන්න බෑ. ඒක කරන්න බෑ. ඒ නිසා අපට හුඟක් ප්‍රකට ධර්මයෙන් අහලා පුරුදු අභ්‍යන්තර సంతානී එක් ස්වභාවයක් උස්මතු කරලා ගන්නවා. අපි හිතමු වේදනාව කියලා. වේදනාව. ඒතර වේදනාව එකපාරම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලන්නේ නැහැ. වේදනාව එකපාර බැලුවට වැඩක් නැහැ. මොකද එහෙම වේදනාව බැලුවා කියලා කවුරුවත් සෝවාන් වෙන්නෙත් නැහැ. සක්කාය දිට්ඨිය කඩන්නත් බැහැ. ඊට කලින් යා වැඩ කරන්න ඕනේ. වේදනාව පදනම් කරගෙන එයා තමන් තුළ වේදනාව හටගන්න විදිය පිළිබඳ බොහෝම සිහිනුවණින් දකින්න ඕන. තමා තුළ වේදනාව හටගන්න විදිය සිහිනුවණින් දකින්න ඕන. හොඳට වේදනාව හටගන්න විදිය දකින්න ඕන. දෙවැනි එක වේදනාව හටගන්නකොට වේදනාව ඇසුරු කරගෙන එයා ප්‍රතිචාර දක්වන විදියත් එයා දකින්න ඕන. එයා වේදනාවක් දකින්න ඕන. වේදනාව ඇසුරු කරගෙන එයා ප්‍රතිචාර දක්වන විදියක් දකින්න ඕන.
දැන් දුක්වේදනාව ඇති වුණාට පස්සේ අපි හැකිලුණු සිතකින් ප්‍රතිචාර දක්වන්නේ. අඬලා දොඩලා වැළපිලා සෝසුසුම් මෙලාගෙන තමයි ප්‍රතිචාර දක්වන්නේ. නමුත් අඬලා දොඩලා වැළපිලා සෝසුසුම් මෙලාගෙන මුළු ජීවිත කාලෙම ප්‍රතිචාර දක්වන්නේ නැහැ. මුළු ජීවිත කාලෙම ප්‍රතිචාර දක්වන්නේ නැහැ. එතකොට අපි දැනගන්න ඕන වේදනාවත් දැනගන්න ඕන. වේදනාව පදනම් කරගෙන යා ප්‍රතිචාර දක්වන විදියත් දැනගන්න ඕන. ධර්මය අපිට පෙන්නනවා වේදනාව වේදනාපච්චය තණ්හා. වේදනාව පදනම් කරගෙනමයි තෘෂ්ණාව උද්ගත වෙන්නේ. එහෙනම් අපි ලෝකේට තණ්හා කරානම් අරමුණු වලට තණ්හා කරානම් ඒ අරමුණු වලට තණ්හා කරපු එක තමයි ප්‍රතිචාර දක්වපු විදිය. ඒතර ප්‍රතිචාර දැක්වේ කුමක් නිසාද? තණ්හා කරන්න හරියන ලෝකයක් තියෙන නිසා නෙමෙයි. තණ්හා කරන්න හරියන විදියට ලෝකයක් තිබුණ නිසා නොව වේදනාව හටගත්ත නිසා. වේදනා ප්‍රත්‍යින් තණ්හාව හටගන්න. ඇත්තරම ගැඹුරින්ම බැලුවාම වේදනාව ප්‍රත්‍යින්ම තණ්හාව හටගන්නවා නෙමෙයි, වේදනාවටම තණ්හා කරනවා. වේදනාවටම තණ්හා කරනවා. ලෝකෙට තණ්හා කරනවා නෙමෙයි, වේදනාවටම තණ්හා කරනවා. ඕන දැන් යා වේදනාව ගැන දැනගන්නවා. දැන් ගොඩාක් සංඥා වේදනා චේතනා චිත්තචෛතසික ධර්ම විතර්ක විචාර මේ ගොඩාක් හිත තුළ උද්ගත වෙනවා. අභ්‍යන්තරේ පේනවා. අයි බුදුරජාණන්සේ ඇතුළ බලන්න කියලානේ අනුදෙන වදාලි. ඒ ඇතුළේ හැටගත් ඔක්කොම බලලා ඔක්කොම නිරුද්ධ කරලා නිවන් දකින්න හිටියොත් මේ කල්පයකට නිවන් දකින්න වෙන්නේ නැහැ. තමන්ට හොඳට වැටහෙන අභ්‍යන්තර සාක්ෂියක් එළියට ගන්නවා. ඒක වේදනාව වෙන්න පුළුවන්, සංඥාව වෙන්න පුළුවන්, චේතනාව වෙන්න පුළුවන්, පොදුවේ සිතුවිලි ටික වෙන්න පුළුවන්, චිත්තචෛතසික ධර්ම කියලා පොදුවේ ගත්තා වෙන්න පුළුවන්, විඥානය කියලා ගන්න පුළුවන්. ඒතකොට විඥානය ඉලක්ක කරගෙන තමයි ඉස්සරහට ඉස්සරහට හිත 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 දිගට දිගට යන්නේ යථාභූත ඥානය ඔස්සේ. ඒතරේ අවබෝධයට පත් වෙනවා. දැන් අපි මෙතනින් ගලවලා ගත්තේ වේදනාව කියන එක. ඒතරේ යා වේදනාව හොඳට දැන් කා තුල වේදනාව දැනගන්නේ? තමන් තුළ වේදනයි. භාගතුනාස ළඟ ඉඳලා අපට අනුදෙන වදාරනවා වගේ අපි හිතන්නේ. බුදුරජාණන් වහන්සේ సంతානීම බලන්න මහණෙනි ලෝකේ හදන්න එපා. సంతානීම බලන්න ලෝකේ අරබුදයක් කියලා හිතන්න එපා කියලානේ පින්වත්නි අපට අපගේ බුදුරජාණන් වහන්සේ අනුදෙන වදාහලේ. ඒතර යා හැම වෙලාවකම බුදුරජාණන් වහන්සේ අනුදෙන වදාළ රටාවට තමයි විමසා බලන්නේ. ඒතර සිහිය පීඨවාගෙන වේදනාව දෙස බලනවා. තොරේ ඊළඟට වේදනාව බලනවා. ඒ පුද්ගලයා හොඳට බලනවා කොහොමද? ස්පර්ශයේ ප්‍රබල ඔන තුන්වෙනි පියවර. මොකද වේදනාව බලනවා. වේදනාව නිසා එයා ප්‍රතිචාර දක්වන විදිය බලනවා. තොර වේදනාව නිසා ප්‍රතිචාර දක්වන්නේ කුමකින්ද? මේ අපි ඉන්න මට්ටමේ කොහොමද ප්‍රතිචාර දක්වන්නේ? තණ්හාවෙන්. ඒ වේදනාව ප්‍රත්‍යයෙන් හටගන්නේ තණ්හාව. පෘථග්ජනීකුට වේදනාව පදනම් කරගෙන තණ්හාව ගොඩනැගෙන ආකාරයේ මිදීමක් කියලා එකක් නැහැ. වේදනාව කොතනද? තණ්හාව එතන තියෙනවා. අන්ධ බාල පෘථග්ජනය තුළ. ඒතර වේදනාව අවබෝධ කළොත් තමයි තණ්හාව කඩලා දාන්න පුළුවන් වෙන්නේ. ඉතින් වේදනාව අපි අවබෝධ කරලා නැහැ. මොකද ඒක ප්‍රඥාවෙන් කරන්න ඕනේ කන්නේ. ඒකට වේදනාව අනිත්‍ය ආදී වශයෙන් විමසන්ට ඕන. එතකොට ඒ විමසහ බලන්න කලින්ම යා තුළ මේ බඳු විමර්ශනයක් වුවමනා කරනවා. ඒක පසිකරන එකක්. දැන් අද මොකද කරන්නේ? අද වේදනාව ගැන කියපු ගමන් එයා වේදනාව අනිත්‍යයි, වේදනාව මම නෙමෙයි, වේදනාව මගේ නෙමෙයි, වේදනාව මගේ ආත්මේ නෙමෙයි කියලා විමසන්න පටන් ගන්නවා. ඉතින් එහෙම විමසුවා කියලා කවුරුවත් මේ මගපල කරා ගියපු අය නැහැ. සක්කාය දිට්ඨිය කඩාපු අය නැහැ. ඇයි? එයා මේක හරි ලස්සන පියවරින් පියවරට ඇවිල්ලා නැහැ වැඩේට. තොඳට වේදනාව දැනගන්නවා. වේදනාව නිසා ප්‍රතිචාර දක්වන විදියක් දැනගන්නවා. කොහොමද ප්‍රතිචාර දක්වන්නේ? තණ්හාවෙන්. ඊට පස්සේ ආ වේදනාවේ පරිමාව දැනගන්න තුන්වෙනි. කොහොමද දැනගන්නේ? සමහර වේදනා දීර්ඝ කාලීනව බිඳි බිඳි පවතිනවා. සමහර වේදනා බොහොම කෙටි කාලයයි. ඒතර සමහර වේදනා දීර්ඝ කාලීනව එක දිගට පවතිනවා නෙමෙයි, බිඳි බිඳි වේදනාව පවතිනවා. කාලාන්තරයක් ඒ වේදනාව මත පදිංචි වෙලා ඉන්න පුළුවන්. හැබැයි සමහර වේදනා තියෙනවා ඒවා බොහොම කෙටි කාලෙකින් අපේ අතින් විසි වෙලා යනවා. ඇයි? එහෙම වෙන්නේ ඇයි? ස්පර්ශේ පරිමාවට ස්පර්ශේ ප්‍රබල වෙනකොට
වේදනාව ප්‍රබලයි. ඒකන අර බුදුරජාණන් වහන්සේ මේ වදාලේ මේ එක ලණුවකින් කිඹුලෙකුයි වඳුරෙකුයි කුරුල්ලෙකුයි නයෙකුයි ඔය විදිහට මේ මේ නරියෙකුයි ඔය විදිහට ගැට ගහනවලු. එතකොට මේ ගැට ගැහුවාම මේ බල්ලව යන්නේ ගම පැත්තට කියනවා. අර කිඹුලව යදෙන්නේ කෙලීම වතුර පැත්තට කියනවා. කුරුල්ලා ඉගිලෙන්න බලන්න කියනවා. හිවලා යදෙන්නේ සොහොන පැත්තට කියනවා. වඳුරා යදෙන්නේ කැලේ පැත්තට කියනවා. එතකොට යම් කිසි සත්වයක ප්‍රබලයිද ඒ ප්‍රබල මොකද මේ ලණු ටික ඔක්කොම එකට ගැට ගහලා තියෙන්නේ. යම් සත්වයක ප්‍රබලයිද ඒ ප්‍රබල සත්වයාගේ දිසාවට අනික් සියලුම දෙනාටත් ඇදිලා යන්න වෙනවා කියනවා. ඒ වගේ මේ හය පැත්තෙන්ම අරමුණු අපි වැළඳුවාට යම්කිසි ස්පර්ශයක ප්‍රබලතාවයක් තියනවාද ඒ පැත්තෙන් තමයි පින්වත් නිවේදනාව හටගන්නේ. මේ වෙලාවේ කාය සම්පස්සේ ප්‍රබලයි නම් බණ අහද්දිත් සෝත සම්පස්සේ චක්කු සම්පස්සේ හටගත්තට වැඩක් නැහැ. අධික වේදනාවක් තියෙනවා නම් මේ කාය සම්පස්සේ නිසා වේදනාව වැටහෙන්න ගන්නවා. ඒක ප්‍රබලයි. එහෙනම් අපිට වේදනාවේ ධාරිතාවය තීරණය වෙන්නේ ස්පර්ශයේ ධාරිතාවයට අනුව. වේදනාවේ ධාරිතාවයේ තීරණය වෙන්නේ ස්පර්ශයේ ධාරිතාවයට අනුව. මට ගොඩාක් වේදනාව දුන්නේ එයා තමයි. මට ගොඩාක් පොඩි පහේ වේදනාවක් නෙමෙයි ওই මිනිස්සයා මට දුන්නේ කියලා කිව්වට ස්පර්ශයේ ධාරිතාවයට අනුව තමයි වේදනාවේ ධාරිතාවය තීරණය වෙන්නේ. අන්න ඒ විදියට විමසා බලනවා. ඒක තුන්වෙනි කාරණේ. හිටිකමං වේදනාව කෙටි, හිටිකමං වේදනාව සවිස්තරයි. ඇයි වේදනාව එහෙම? නමුත් වේදනාව සවිස්තර වුණාට වේදනාව අවිච්ඡින්නව පවතින්නේ නැහැ. බිඳි බිඳි නැවත හටගෙන පවතිනවා. සමහර වේදනා ඇති වෙනවා, හටගත්තා නිරුද්ධ වුණා ආයේ නැහැ. ආයේ නැහැ. ඇයි? ස්පර්ශේ දුර්වලයි. එහෙනම් ස්පර්ශේ ප්‍රබලතාවයට අනුව තමයි වේදනාවේ ධාරිතාවයේ තීරණය වෙන්නේ. ආන් ඔය විදියට දැනගන්නවා. ඒක තමයි තුන්වෙනි කාරණය. මේ ටික විතරක් හදලා බලන්න අවබෝධය පැත්තට එන්නේ නැද්ද කියලා. ඒක තමයි තුන්වෙනි කාරණය. ඊළඟට හතරවෙනි කාරණේ විදියට එයා දැනගන්නවා මේ මගේ සිත තුළ වේදනාව, මගේ සිත තුළ වේදනාව දුක් වේදනත් හටගන්නවා, සුඛ වේදනත් හටගන්නවා, අදුක්කම සුඛ වේදනත් හටගන්නවා, සාමිස වේදනත් හටගන්නවා, නිරාමිස වේදනත් හටගන්නවා. මේ විදිහට වේදනාව භාග්‍යවතුන් වහන්සේ වේදනානුපස්සනාවේදී මතුකොට වදාළ විදියට විසුරුවා විස්තර කොට තේරුම් ගන්නවා. සුඛ වේදනා හටගන්නවා, දුක් වේදනා හටගන්නවා, අදුක්කම සුඛ වේදනා හටගන්නවා. එතකොට මේ සුඛ වේදනා හෝ දුක් වේදනා හෝ අදුක්කම සුඛ වේදනා හෝ සාමිස වශයෙන්ුත් නිරාමිස වශයෙන්ුත් හට ගන්නවා. මට ඕන විදියට හට ගන්න නෑ. මොකද මට ඕන විදියට හට ගන්නවා නම් මා තුළ බරපතල මනාපකමක් තියෙන්නේ සුඛ වේදනාවට. නමුත් මා තුළ සුඛ වේදනාවම ජනිත වෙනවා කියල එකක් ඇත්තේ නෑ. එහෙනම් වේදනාවේ වේමත්තතාවයත් හොඳට තේරුම් ගන්න. ඔන්න ඔය ටික තේරුම් ගන්නකොට දැන් මෙන්න මේ ටික තමයි මූලික தත්ත්වේදීයා තේරුම් ගන්න ඕන. හොඳට වේදනාව දැනගන්නවා. ඒක මූලික தত্ত্বය. වේදනාවේ අතුරු ඵලය තණ්හාව කියලා දකිනවා. තණ්හාව කියන එක වේදනාව නිසා හටගත්ත දෙයක් කියලා දකින්න පටන් ගන්නවා. ඊට පස්සේ ඊළඟ කාරණේ තමයි වේදනාවේ ධාරිතාවයේ තීරණය වෙන්නේ ලෝකයේ අරුබුදයේ සීමාව ප්‍රමාණය අනුව නෙමෙයි ස්පර්ශයේ ධාරිතාවයට අනුව කියලා දැනගන්නවා. ඒක තුන. හතරවෙනි කාරණේ තමයි වේදනාව සුඛ වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා වශයෙන් වේදනා හටගන්නවා. ඒක සාමිස වශයෙන්ුත්, නිරාමිස වශයෙන්ුත් හටගන්නවා කියලා දැනගන්නවා. දැන් මේ ඔක්කොම දැනගැනීම මිසක් අවබෝධ කරගැනීම නෙමෙයි.
දේශනාවකින් ලැබෙන අනුබලයකින් ඔගොලු තුළ යම් හඳුනා ගැනීමක් විතරයි ඇතිවෙන්නේ. හඳුනා ගැනීමක් විතරයි ඇතිවෙන්නේ, අවබෝධයක් ඇතිවෙන්නේ නැහැ. හඳුනා ගැනීමක්. එතකොට අවබෝධය තවම නැහැ. දැන් ওই විදිහට බලන කවුරුවත් සෝවාන් වෙන්නෙත් නැහැ, සක්කාය දිට්ඨිය කඩන්නෙත් නැහැ, මොකුත් නැහැ. ওই විදිහට විතරනේ මෙච්චර කාල බැලුවේ. ඕගොල්ලෝ මේ කියවන ටික තියෙනව නේද? මේ ටික දැනගන්න ප්‍රමාණයට ඕගොල්ලෝ කවදාවත් සතර ආපායෙන් මිදුණු ශ්‍රාවකත්වයකට එන්නේ නැහැ. සතර ආපායෙන් මිදුණු ශ්‍රාවකත්වයකට එන්න පුළුවන් කමක් නැහැ. ඇයි මේක අවබෝධයේ නෙමෙයි. මේක දේශනාවකින් අහලා දැනගත්ත ඕගොල්ලන්ගේ ඉතා ස්වල්ප දැනුම් පරාසයක්. දැනුමකට පුළුවන්කමක් නැහැ මගේ කෙලෙස් අරුබුදේ සම්සිඳුවන්ට. මේක දැනුමක්. අහලා මේ පැවිදි වෙච්ච කෙනෙක් හරි ගිහි කෙනෙක් හරි පොතක පතක තිබ්බ තැනකින් හරි බණක් කියනකොට හරි අහලා ඔය ඇත්තු දැනගත්ත දේවල් ටිකක්. අහලා දැනගත් ඒවා. අහලා දැනගෙන කවුරුවත් නිවන් දකින්නේ නැහැ. අවබෝධ කරගත්ත කෙනෙක් තමයි යමා නිවනට පත් වෙන්නේ. ඔන්න ඕක තමයි ඕගොල්ලන්ගේ මූලික දැන ගැනීම. මූලික දැන ගැනීම. වේදනාව නෙමෙයි නම් ඕගොල්ලන්ට පහසුම අභ්‍යන්තර සාක්ෂිය එළියට ඇදලා ගන්න. මේ රටාවම ඒකට පාවිච්චි කරලා බලන්න. ඔක්කොම දේවල් අවබෝධ කරන්න ඕනේ. දැන් ඊට පස්සේ මේ විදියට ඕගොල්ලෝ කාලයක් දකිනකොට වේදනාව මේ විදියට ඔය ඇත්තොන්ගේ තුල ක්‍රියාත්මක වෙන ආකාරය කාලයක් දකින්න පුරුදු වුණොත් සාමාන්‍යයෙන් මාස දෙකක් තුනක් මේ කියපු කාරණේ මත ඔයගොල්ලන්ට පදිංචි වෙලා ඉන්න පුළුවන් වුණොත් ඒක ඔයගොල්ලන්ගේ ජීවිතයට බාධාවක් නෙමෙයි. ඒ කියන්නේ මේ වැඩේ කරන්න පුළුවන් අලුතෙන් දරුවෙක් බිහි වෙච්ච අම්මා කෙනෙකුට පවා මේක කරන්න පුළුවන්. මේක කාටවත් කරන්න බෑ කියලා එකක් නැහැ. හැමෝටම ගිහි පැවිදි අපි හැමෝටම සාධාරණ දෙයක් තමයි අපගේ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ. මේක කරන්න බෑ කියලා එකක් එහෙම එකක් නැහැ. අනේ සනස අපිට නම් ඕවා එච්චර ඔලොත්තු දෙන්නේ නැණි කියලා එකක් නැහැ. සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට මේ රටාව ඇතුලේ නිවෙන්න පුළුවන්. එතන ඒක තමයි යාගේ මූලික දැනුම. එතකොට යාට වේදනාව ගැන පළල් පරිචයක් තියෙනවා, හැබැයි අවබෝධය කියලා එකක් නැහැ. අවබෝධයක් කියලා එකක් යාට නැහැ. ඔන්න යා දෙවෙනි පරිච්ඡේදයට එනවා. දෙවෙනි කොටස. දැන් ඔන්න ටිකක් තියුණු වෙනවා අවබෝධයට. ඒත් අවබෝධය කරා යන්න බෑ. දැන් මාස දෙකක් තුනක් මේ කියන රටාවට තමන්ගේ වේදනාව විමර්ශනය කරපු ශ්‍රාවකෙක් නම් මේ කියාපු රටාව ඇතුලේ ජීවත් වෙන කෙනෙක් නම් මේ විදියට විමසනකොට වේදනාව තුළ ඇසුරු කරන මුල් බැහැගත්ත කෙලෙස් ටිකක් තියෙනවා. වේදනාව තුළින් තමයි ඒ කෙලෙස් මුල් බැහැගෙන තියෙන්නේ. ඒ මුල් බැහැගත්ත කෙලෙස් මෝරන්නෙත් වේදනාවයි. ඒ නිසා තමයි රාගානුසය මෝරන්නේ සුඛ වේදනාවේදී කියලා ධර්මී කියන්නේ. පටිගානුසේ මෝරන්නේ දුක් වේදනාවේදී කියලා කියන්නේ. සෑම සාමිස දුක් වේදනාවක්ම පටිගානුසේ මෝරනවා කියලා කිව්වේ ඒකටයි. එහෙනම් මුල් බැහැගත් කෙලෙස් වලට වේදනාව උදව් කරනවා විතරක් නෙමෙයි, මුල් බැහැගත් කෙලෙස්ය සංවර්ධනය කරනවා. එහෙනම් වේදනාව කියන්නේ අවබෝධයක් නොකරම බැරි කොටස. මොකද වේදනාවෙන් වෙන්නේ, වේදනාව විසින් මුල් බැහැගත් කෙලෙස් ටිකට තල්ලුව දෙනවා. ඒ විතරක් නෙමෙයි, මුල් බැහැගත් කෙලෙස් අනාදිමත් කාලයක් තිස්සේ හිත ඇතුලේ තියෙනවා. ඒවට අපි කියනවා මොනවද? අනුසය කියලා. ඒ මුල් බැහැගත් කෙලෙස් වලට, අර ඇතුළාන්තයේ මුල් බැහැගත් කෙලෙස් වලට සංවර්ධනයටත් වේදනාව උදව් කරනවා. කෙලෙස් මුල් බැහැගන්න උදව් කරනවා විතරක් නෙමෙයි, ඒ මුල් බැහැගත් කෙලෙස් වල වර්ධනීය අවකාශයකටත් ගෙන අරගෙන යනවා අනුසය. එතකොට මේ වර්ධනීය අවකාශය ඇතුලේ තමයි ඒවා ආශ්‍රව බවට හැරෙන්නේ. ඒ ආශ්‍රව මට්ටමේදී තමයි අවිද්‍යාවට අනුග්‍රහය දක්වන්නේ. ආශ්‍රවීය මට්ටම නැත්තම් අවිද්‍යාවේ සංවර්ධනයක් නැහැ. අවිද්‍යාව වැඩෙන්නේ ওই මට්ටමේදී.
එහෙනම් මේ වේදනාව අවබෝධ නොකිරීම වනාහි අවිද්‍යාව වර්ධනය වීමක්මයි. කොහොමද අවිද්‍යාව නසන්නේ කියලා කෙනෙක් අහනවා නම් යා වේදනාව අවබෝධයෙන්මයි අවිද්‍යාව නසන්න තියෙන්නේ. මොකද වේදනාව තුළ ඇතිවෙන මුල් බැහැගත් කෙලෙස්වල සංවර්ධනී අවකාශයට අපි කියනවා ආශ්‍රව කියලා. ඒ ආශ්‍රව තමයි අවිද්‍යාවට අනුග්‍රහය දක්වන්නේ. ඒකයි සම්මාදිට්ඨික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අවිද්‍යාවට මූලික හේතුව විදිහට, අවිද්‍යාව ඵලය නම් හේතු විදිහට පෙන්වන්නේ ආශ්‍රව. අවිද්‍යාව ඵලය නම් අවිද්‍යාව හටගත්තේ කොහොමද කියලා ධර්මාර්ථයේ ප්‍රශ්න කරද්දී සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉස්මතු කරලා පෙන්වන්නේ අවිද්‍යාවට සමුදයාර්ථය තමයි ආශ්‍රව. ආශ්‍රවයන්ට සමුදයාර්ථය මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව ආශ්‍රව මතත්, ආශ්‍රව අවිද්‍යාව මතත් අඤ්ඤමඤ්ඤ වශයෙන්, අන්‍යෝන්‍ය වශයෙන් උපකාරාර්ථයෙන් වැඩෙනවා. අවිද්‍යාව වැඩෙනකොට ආශ්‍රව වැඩෙනවා, ආශ්‍රව වැඩෙනකොට අවිද්‍යාව වැඩෙනවා, අන්‍යෝන්‍ය වැඩෙනවා. හරියට නාම නිසා රූපත්, රූප නිසා නාමත් වගේ. ඒතර දැන් මේ යථාර්ථය අවබෝධ කරගන්නේ නැතුව දුක නිමා කරගැනීමක් ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ විදියට අපි හොඳට වේදනාව ගැන හඳුනා ගැනීමක්, දැන ගැනීමක්, තේරුම් ගැනීමක් අපි තුළ ඇති වෙනකොට, මේ විදියට අපි හොඳට මේක තේරුම් ගන්නකොට, දැන් මේක අපිට හොඳට තේරෙනවා. හොඳට තේරුම් ගන්නකොට මාස 3ක් විතර මේ කතාව ඇතුළේ අපිට පදිංචි වෙලා ඉන්න පුළුවන්. දැන් සමහර අදහස්වල අපි පදිංචි වෙලා ඉන්නවා මාස ගණන්. දැන් සමහර අවස්ථාවන් තියෙනවා අපි ඒකට පදිංචි වෙලා ඉන්නවා. ඒ කියන්නේ අපි වැඩියෙන් ඒ ගැන සංවේදී. දැන් හිතන්නකො දාණයක් තියෙනවා අදින් මාස 3කට පස්සේ. ඒතර ඒක අපි ගෙදර තියෙන්නේ. ඒතර අපි මොකද කරන්නේ? අපි ඒක පදිංචි වෙලා ඉන්නවා. මාසයක් දෙකක් ඒක ඇතුළේ අපිට ගොඩාක් වැඩ තියෙනවා. ඒ දාණේ කියන සංකල්පේ මත අපිට ගොඩාක් සිතන්න තියෙනවා, වැඩ කරන්න තියෙනවා, කතා කරන්න තියෙනවා පදිංචි වෙලා ඒක ඇතුළේ. දැන් විවාහ වෙඩින් එකක් තියෙනවා. එතකොට අපි මොකද කරන්නේ? ඒක නම් දානියක් වගේ නෙමෙයි, අවුරුදු ගණන් එකේ පදිංචි වෙන්නේ. පදිංචි වෙනවා අපි. අන්න ඒ වගේ මේ 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 භාගතුන් වහන්සේගේ දේශනාව තුළින් ගොඩනැගිත මේ වේදනාව සම්බන්ධ පරිචය ඇතුළේ අපිට පදිංචි වෙලා ඉන්නකොට අපිට ටික කාලයක් යනකොට එක දෙයක් තේරෙනවා. මොකද්ද? දැන් මේ මම අඳුනාගෙන අඳුනාගෙන වර්තමානී මේ තමා තුළ වේදනාව හටගන්නකොටම මා තුළ භාග්‍යතුන් වහන්සේ වදාළ රටාවට ඇතුළ පේන්න ගත්තට පස්සේ අර වේදනාව වෙනදා තරම් උඩුදුවන්නේ නැහැ. දුක් වේදනාව අවිච්ඡින්නව පවතින එකමක් නැහැ. කොහොමත් වේදනාව එහෙම පවතින්නේ නැහැ. නමුත් වේදනාව වෙනදා තරම් ප්‍රකටව වැටහෙන්නේ නැහැ. වේදනාව ඇතුලේ අර රාගානුසය, පටිගානුසය, අවිජ්ජානුසය ආදී මුල් බැහැගත් කෙලෙස් නැගී හිටින ගතිය වෙනදට වඩා අඩුයි. හැබැයි විමසුම් සහගත ශ්‍රාවකයෙකුට විතරයි ඒක තේරෙන්නේ. යාට ඒක තේරෙන්න ගන්නවා, යාට දැනෙන්න ගන්නවා ඒක. වෙනදා තරම් අර සාමිස සුඛ වේදනා, සාමිස දුක් වේදනා ඇසුරු කරනවට වඩා සිත නිරාමිස සුඛ වේදනා, නිරාමිස දුක් වේදනා ඇසුරු කරන්ට හිත තුල යම් පෙළඹවීමක් තියෙන බව වැටහෙන්න ගන්නවා. අන්න එහෙම වැටහෙනකොට දැන් අර පංචකාමාස්වාදයේ තුලින් සැපය හඹාගෙන ගියපු කම ටිකක් දුර්වලයි. දැන් සාමාන්‍ය මාස දෙකක් තුනක් මේ විදියට පදිංචි වෙලා ඉන්නකොට, මේ අර්ථය ඇතුලේ පදිංචි වෙලා ඉන්නකොට වෙනදතරම් පංචකාම ආස්වාදයෙන් සැපය හඹාගෙන යන්ට ඒ සැපේ බලාපොරොත්තුෙන් ඇසෙන් රූපය සිත ඉල්ලා සිටින ගතිය අඩු. සැපේ වෙනුවෙන් හිත ඉල්ලනවනේ රූපේ. සුඛ ආස්වාදයේ වෙනුවෙන් ශබ්දේ ඉල්ලනවා. සැප ආස්වාදයේ වෙනුවෙන් රස ඉල්ලනවා. එහෙම අර සිත ආයාචනා කරන ගතියේ විශාල අඩුවක් මාස 3ක් විතර යනකොට යාට පේන්න ගන්නවා. ආයාචනා කරන ගතිය විශාල අඩුවක් පේන්න ගන්නවා. අන්නේ අඩුව පේනවනම්
කලින් වගේ මම මේ පංචකාම ආස්වාදය ඇතුළේ කාම භූමියක ලාමක ශ්‍රාවකෙක් විදියට සුඛසෝමනස්සත්වය හෝ දුක්ඛදෝමනස්සත්වය කාමාර්ථය ඇතුළේ හොයාගෙන යන එක දැන් අඩුයි නේද කියලා ස්ථීරව ඔගොල්ලොන්ට දැනේවි. ඔගොලුව මොනොත් වැඩ කරලා නෙවෙයි ඒක දැනේ. අර භාගතුන් වහන්සේ ළඟ ඉන්නවා කියලා හිතාගෙන වේදනාව පිළිබඳ මේ දේශනාවෙන් අහගත්ත කතාව ඇතුළේ ආ පදිංචි වෙලා හිටපු එක නිසා ඇතුළේ පදිංචි වෙලා හිටියා මාස 3ක් විතර. එතකොට අර මේ සිත මේ කාම භූමියේ අපි ඉපදිලා ඉන්න නිසා කාමාර්ථය තුලින් සැපේ හඹාගෙන යන්න වෙනදා තමන් තුල ඇතිවෙච්ච උද්වේගය අද නෑ පින්වත්නි. එහෙම උද්වේගයක් අද නෑ. නෑ නෙමෙයි අඩුයි. එහෙම උද්වේගයක් නෑ නෙමෙයි අඩුයි. එතකොට එයාට මාස 2ක් 3ක් යනකොට ඒ අනේ මම මේ බුදුරජාණන්සු අදාළ විදියට හිතන්න ගිහින් වේදනාව පිළිබඳව විමසන්න ගිහින් මට හරියට සුඛ වේදනා දුක් වේදනා පස්සේ පිපාසයකින් දුවපු එක දැන් නෑ නේද කියලා මාස 3ක් විතර යනකොට වැටහෙන්න ගන්නවා. ඒ වැටහෙන කමින් උපදිනවා දැන් ආස්වාදය. අන්න ඕක තමයි උපද්දවන්න ඕන. එක වැටහෙනකොට අනේ මේ බුදුරජාණන්සේ වදාළ විදියට මම වේදනාව පිළිබඳව තේරුම් අරගෙන බුදුරජාණන්සේ ළඟ ඉන්නවා කියලා හිතාගෙන වේදනාව භාග්‍යතුන් වහන්සේ මං කොහොම වේදනාව විමසුවොත් මට ප්‍රශංසා කරන්න කියලා මං බලාපොකම ඇතුලේ නේද මගේ ඇතුලේ මේ විදියට මේ පංචකාමයන් උස්සේ හිත ලුහුබඳින් නැත්ති කියලා මාස 3ක් විතර යනකොට ත්‍රිජ්ජුවම වේගය අඩු වෙලා තියෙනවා. වෙනද තරම් පංචකාම ආස්වාදයෙන් මුසපත් වෙච්ච ජීවිතය අද නෑ. නෑම නෙමෙයි අඩුයි. ඒ අඩුකම නිසා උපදිනවා නිරාමිස ප්‍රීතියක් පින්වත්නි ඔයගොල්ලන්ට. අන්නේ ප්‍රීතිය වළඳ වළඳ ආයෙත් බුදුරජාණන් සෝදාල දිර වේදනාව බලන්න. ප්‍රීතිය වළඳන ගම. ත්‍රේ ප්‍රීතිය වළඳනවා කියලා කියන්නේ මොකක්ද දන්නවද? අර නිරාමිස සුඛ වේදනා වළඳනවා. ඇයි ඒක ඇතුළේ රාගය හැදින්නේ නැන්නේ? දැන් රාගානුසය හැදින්නේ නිරාමිස සුඛ වේදනාවේද සාමිස සුඛ වේදනාවේද? සාමිස සුඛ වේදනාව විතරයි නිරාමිස සුඛ වේදනාවේ. නිරාමිස සුඛ වේදනාව රහතනන්සිට තියෙනවා. නමුත් රහතනන්සිට රාගය හැදින්නේ නැහැ. නිරාමිස දුක් වේදනාවක් රහතනන්සිට තියෙනවා. ඒක ඇතුළේ පටිඝ අනුසය හැදින්නේ නැහැ. ඒකයි රහතනන්සිට භවෙ නැත්තේ. එහෙනම් දැන් මේක දකින්නකොට ඇති වෙලා තියෙන පංචකාමයන්ගින් මිශ්‍ර සුඛ වේදනාවක් නෙමෙයි පංචකාමයන් ඔස්සේ හිත හඹාගෙන යන්නේ නේද කියලා දකින්න කම ඇතුලේ සුඛ වේදනාව. ආ මේ වේදනාව හොඳට වළඳන්න පින්වත්නි. හොඳට වළඳන්න මේ වේදනාව. තටේ වේදනාව වළඳන්න. මේ වේදනාව පංචකාම ආස්වාදයෙන් ලබාපු වේදනාව වගේ එකක් නෙමෙයි. ඒක හරි මිහිරි එකක් පින්වත්නි. ඒක හොඳට වළඳන්න ඕන. ගිහියෙක්කෝ වේවා පැවිද්දෙක්කෝ වේවා ඒ සැපේ වළඳන්න ඕන පින්වත්නි. ඒ සැපේ වළඳනකොට ඒ සුඛ ආස්වාදය වළඳනකොට ඒක ඇතුළේ යාට රාගානුසය හැදෙන්නේ නැහැ. දැන් යාට තේරෙනවා පංචකාම ආස්වාදියෝසේ වළඳපු ලාමක සැපේ තුට්ටුවක්වත් වටින්නේ නැහැ නේද? ඔය අද කරන වැඩේ තුට්ටුවක්වත් වටින්නේ නැහැ කියලා මේක ඇතුලේ පදිංචි වෙලා මාස 3ක් විතර හිටපු මිනිස්සුන්ට විතරයි තේරෙන්නේ. බනහපු අයට තේරෙන්නේ නැහැ පින්වත්නි. බනහනික ඇතුලේ මේක තේරෙන්නේ නැහැ. ඔය විදියට බලනකොට අර මේ නිරාමිස සුඛාස්වාදයේ වැටෙනකොට ඒ වගේ මේ ප්‍රීතිය වළඳනකොට වළඳ වළඳා එයා වේදනාව දෙසම බලනවා. එයාටත් සැප වේදනා දුක් වේදනා ඉදිනදා ජීවිතය ඇතුලේ වැටෙනවා. ඇයි වැටෙන්නේ මේ විදියට නිරාමිස වේදනාව පිළිබඳ අර්ථයක් තිබ්බත් එයාට මේ වේදනාව වැටෙන්නේ ඇයි? සාමාන්‍ය ලෝකයේ කෙනෙක් තවම සෝවාන් වෙලත් නැහැ. සාමාන්‍ය දුක් වේදනාව හිම ගලන්නේ ඇයි? ඇයි හිම ගලන්නේ? වේදනාව කියන්නේ විපාකයක් නී පින්වත්නි. ඒක පරණ හේතුඵල ධමයෙන් හැදිලා නී පින්වත්නි. ඒ නිසා මේ කාම භූමියේ අපමණ දුක් වේදනා යාට වැටෙනවා. හැබැයි එයාට වේදනාව ස්පර්ශයෙන් හටගත්ත කියලත් වැටෙනවා. වේදනාවේ අතුරුඵලය තණ්හාව කියලත් වැටෙනවා. නිරාමිස වේදනා, සාමිස වේදනා, සුඛ වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා කියලා
තුන්වැදෑරුම් වශයෙන් විග්‍රහයකුත් එයාට නුවණක් තියෙනවා. ඒ නිසා වේදනාව මම කියලා දකින අර්ථයේ දුර්වලයි, වේදනාව මට කියලා බලන අර්ථයේ දුර්වලයි, වේදනාව ගෙනාපු ලෝකයක් තියෙනවා කියන අර්ථයේ දුර්වලයි. ආන්නේ දුර්වලකම ඇතුලේ ඉපදිලා තියෙනවා. දැන් මොකද්ද ප්‍රීතියක්? ඒක වළඳනවා යා. ඒ ප්‍රීතිය වළඳ වළඳා එයාට යම් කිසි දුක් වේදනාව කඩ ගන්න පුළුවන් බත්මාළු පිණි නැති එකේ. එයා මෙහෙම අවබෝධ මෙහෙම දැක්කා කියලා එයාට මේ රාජභෝජන එහෙම මේ ගෙදර මිනිස්සුන්ට හම්බෙන්නේ නැහැ. ගොරෝසු විදියට කණ්ඩ ලැබුණා නම් එයාට කවදාවත් බත්මාළු පිණියකින් ලැබෙන්නේ නැහැ. එතකොට ගොරෝසු විදියට ආහාර ලැබෙනකොට වේලක් කර වේලක් කනකොට ඒකේ දුක් වේදනාවක් තියෙනවද නැද්ද? තියෙනවා. ඇයි එහෙම තියෙන්නේ? එහෙම තියෙන්නේ වේදනාව පරණ හේතුඵල දහමින් හැදිලා ඉවරයි. විපාක වේදනාස්කන්ධයක් තියෙන්නේ. හැබැයි වේදනාව පිළිබඳ වටහා ගත්ත එක ඇතුළේ බුදුරජාණන් වදාළ විදියට විමසඹු එක ඇතුළේ නිරාමිස සුඛ වේදනාවක් හටගෙන තියෙනවා. ඒ සුඛ වේදනාවයි හොඳට වළඳනවා. ඒ වළඳන ගමන් යාට සමහර විට බත්මාළු පිණි නැති එක ඇතුළේ යම්කිසි ආකාරයක අමන දුක් වේදනාවක් හට ගන්නවා බඩගින්නට. මේ විදියට බැලුවා කියලා ඔගලන්ට දිව්‍ය භෝජනේ දෙවිවරු ගෙනල්ලා දෙන්නේ නැහැ. ඒ වේදනාස්කන්ධේ පරණ හේතුඵල ධමෙන් හටගෙන ඉවරයි පින්වත්නි. ඒක හටගෙන ඉවරයි. ඒතර ඒක ඒ හටගෙන ඉවර කතාව හොඳට දැනගන්න. හැබැයි වේදනාව ස්පර්ශයෙන් හටගත්ත බවත්, ස්පර්ශයේ ධාරිතාවයට අනුව වේදනාවේ ධාරිතාවේ තීරණය වෙන බවත්, වේදනාවේ අතුරුඵලය නම් තෘෂ්ණාව බවත්, වේදනාව සාමිස නිරාමිස වශයෙන් සුඛ වේදනා දුක් වේදනා දුක්ඛම සුඛ වේදනා වශයෙන් විග්‍රහයක් යා තුළ දැනුමක් තියෙනවා. ඒක ඇතුළේ මේ යථාර්ථ අවබෝධය දැනෙනකොට පංචකාම ආස්වාදයෙන් උපදින ලාමක වේදනාවට වඩා ඉතා මිහිරි නිරාමිස වේදනාවක් හටගන්න යා එක වළඳනවා. ඒක යානි අනේ මේ නිරාමිස සුඛ වේදනාවත් අනිත්‍යයි නේද කියලා දැම්ම බලන්නේ. එයා ඒක හොඳට වළඳනවා. දැම්ම බලන්න යන්න එපා මේ නිරාමිස සුඛ වේදනාවත් අවු ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යනවා නේද? එහෙම බලන්නේ මොකද තවමත් විදර්ශනාවට යාවිල්ලා නැහැ. තවත් විදර්ශනාවට ලැස්ති නැහැ. දැන් බලන්නක අදේ නම් විදර්ශනාවට එක පයින් අඩිය තියෙනවා සමහර අය. කොච්චර අසාර්ථකයිද? එහෙම අපි තියන්නේ. එතකොට මේ ප්‍රීතිය දැනෙනකොට කාය පස්සද්ධියකුත් වැටහෙනවා. يعني වේලක් කර වේලක් කෑවත් නිකන් ඇඟට හොඳ හයියක් තියෙනවා. හරි ජවයක් තියෙනවා. ඒ කියන්නේ අර කලින් මේ කෑම නැති ප්‍රශ්නේ හැමමයි. මොකද මේ කෑම නැතිකමින් ඇති වෙන අමිහිරි දුක් වේදනාවට අදාළ විදියට පරණ කර්ම සංස්කාර ගොඩනැගිලා ඉවරයි. ජීවහා සම්පස්සේ නිසා හටගන්න ජීවහා සම්පස්සජා වේදනාව කියලා කියන්නේ හේතුඵල ධමිකින් හැදිච්ච විපාකයක්. ඒ නිසා යාට වේලක් කර වේලක් කණ එකට නම් කිසිම විසඳුමක් නැහැ. කියන්නේ රහත් උනත් සමහර රහතන් වහන්සේලාට කැම ලැබිලා නැත්තේ. දැන් ලෝසක වගේ මහරහතන් වහන්සේලාට ආහාර ලැබිලා නැහැ නේ. පැවිදි වුණා කියලා උන්වහන්සේලාට අමුතුවෙන් ආහාර ලැබිලා නැහැ. එහෙනම් මේ වේදනාව අවබෝධ කළත් මේ සකස් වුණු වේදනාවේ අත්දැකීම යාට වෙනස් කරන්න බෑ පින්වත්නි. ඒක අවබෝධ කරගන්නවා විනා වෙන දෙයක් නැහැ. ඒ නිසා හැබැයි මේ විදියට අවබෝධ කිරීම නිසා උපදිනවා මනෝ සම්පස්සයෙන් හටගන්නා වූ බොහොම නිරාමිස වේදනාවක්. ඒ වේදනාව නම් හොඳට වළඳන්න. ඒ වේදනාව වළඳනකොට සමහර විට වේලක් කර වේලක් කෑවත් නිකන් ඇඟට ජවයක් තියෙනවා. ඒක දැනෙනවා. ඒ ජවය දැනෙන්න ගන්නවා. හරි සනීප සුඛ වේදනාවක් කයට වැටෙන්න ගන්නවා. කෑවේ නැති බවක් දැනින්නේ. ආහාර නොගත්ත බවක් වැටහින්නේ. එච්චර කාය පස්සද්ධියක් පවතිනවා. දවල්ට කෑවේ නෑ නේද කියලා ඇහුවම එහෙමද මං කෑවේ නැද්ද ඇත්තටම කියලා වැටහින්නේ. එයාට ආහාර නොගත්ත බවක්වත් වැටහින්නේ නෑ. විමසලා බලන්න මාස 3යි යන්නේ. පුදුමාකාර කාය පස්සද්ධියක් උපදිනවා. ඒ කාය පස්සද්ධියක් දකිමින් දකිමින් අර වේදනාව පිළිබඳව යථාභූත ඥානයකින් බලාපු රටාව ඇතුළෙම විමසන්ට. ඒක ඇතුළේම විමසා බලන්ට. පින්වත්නි මේ විදියට වේදනාව නිසා වේදනාව පදනම් කරගෙන පුද්ගලයා තුළ ඇතිවෙන දේ මොකද්ද? දැන් මේ සාමිස සුඛ වේදනා දුක් වේදනා පදනම් කරගෙන ඇති වෙන තත්ත්වය මොකද්ද?
බුද්ධ ශාසනයේ සැපවේදනාවට ගරහන්නේ නැහැ. බුද්ධ ශාසනයේ සැපවේදනාව පිළිබඳව යම් කිසි ආකාරයක අර්ථයක් දරන්නේ ඇයි? සැපවේදනාවට ගරහවටද? නෑ පින්වත්නි, සෑම මේ පෘථග්ජන මට්ටමේ පුද්ගලයෙක් විඳින සෑම සැපවේදනාවක් තුලදීම ඔය ඕගොල්ලෝ ඉන්න මට්ටමේ විඳින හැම සැපවේදනාවක් තුලදීම ඕගොල්ලන්ගේ ඇතුළාන්තයේ තුල අනාගතයේ ආයතන මෝරනවා. කොහොමද මෝරන්නේ? අභ්‍යන්තර සිත තුල චිත්ත සංස්කාර ගොඩ නැගෙනවා. එහෙනම් පින්වත්නි, අවිද්‍යා තණ්හා උපාදාන ගති ඇතුලේ වේදනාව විඳින හැම කෙනෙක් තුළම ඇතිවෙන අතුරු ඵලය, බරපතල අතුරු ඵලය මොකද්ද? චිත්ත සංස්කාර ගොඩනැගෙන එක. දැන් කෙනෙක් කියන්න පුළුවන් නෑනේ, වේදනාවේ අතුරු ඵලය තණ්හාවනේ. නෑ පින්වත්නි, වේදනාවේ අතුරු ඵලය තණ්හාව තමයි, තණ්හාවේ අතුරු ඵලය චිත්ත සංස්කාර ගොඩනැගෙන එක. ඒ නිසා මම තණ්හාව නොකිය අතුරු කතාවක් විදියට මතු කළේ තවත් විස්තර කරන්න වෙන නිසා. තණ්හාව ඇති වුණොත් තණ්හාව ඇති වෙච්ච තැනක තණ්හාව හේතු වෙන්නේ චිත්ත සංස්කාර ගොඩ නැගෙන තැනකට. ඒ චිත්ත සංස්කාර ගොඩ නැගුණොත් මොකද වෙන්නේ? ආයෙත් අනාගතේ වේදනාව හට ගන්නවා. ආයෙත් වේදනාව විඳින සත්වයෙක්, පුද්ගලයෙක් සසර නිර්මාණය වෙනවා. අනාගතේ සත්ව පුද්ගල භාවයකින් යුක්ත මේ සවිඥානික සත්වයාගේ අවිච්ඡින්න පැවැත්ම තීරණේ වී තිබෙන්නේ අන් කවර දෙයක් මතවත් නෙමෙයි පින්වත්නි, චිත්ත සංස්කාර මතමයි. මොකක් මතද? චිත්ත සංස්කාර මත. එතකොට දැන් චිත්ත සංස්කාර මත නම් මේ අරබුදේ ගොඩ නැගෙන්නේ. දැන් මේ චිත්ත සංස්කාර ප්‍රකට කරමින් ප්‍රකට කරමින් ඕගොල්ලෝ හොඳට සිතින් දකින්න. දැන් වේදනාව නෙමෙයි දකින්නේ. දැන් මොකද්ද දකින්නේ? සුඛ වේදනා දුක් වේදනා ගැන පරිචයක් තියනවා විතරක් නෙමෙයි, සුඛ වේදනාව දුක් වේදනාව පදනම් කරගෙන සිත තුල ගොඩනැගෙන තණ්හාවේ අතිරේක ඵලයක් විදියට චිත්ත සංස්කාරات ගොඩනැගෙනවා. ඒ චිත්ත සංස්කාර මතින් අනාගත තණ්හාව මෝරනවා. ආයෙත් තණ්හාව ඇසුරු කරගෙනයි විඥානය පවතින්නේ. තණ්හාව ඇසුරු කරගෙනයි විඥානය පවතින්නේ. එතකොට මේ තණ්හාව ඇසුරු කරගෙනම විඥානයේ පවතිනකොට මේ තණ්හාව පදනම් කරගෙන ගොඩනැගෙන චිත්ත සංස්කාර විසින් අනාගතී වේදනා උපදවනවා. ඒ අනාගතී වේදනා උපදිනකොට වේදනාවම තෘෂ්ණාමාන දිටි වශයෙන් අල්ලගත්ත තැනක තමයි ආයෙත් විඥානය බැහැගන්නේ. ඒක තිරිසන් ලෝකෙද අපි දන්නේ. එහෙනම් අනාගතී මේ අරබුදේ නිර්මාණී වෙන්නේ ඔන්න ඔය රටාවටයි. එහෙනම් අපිට දැන් පේනවා වේදනාවේ කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? වේදනාව අවබෝධ කරගන්න බැරි වෙච්ච එක නිසා වේදනාවේ අතුරු ඵලයක් විදිහට තණ්හාව මෝරනවා. තණ්හාවේ අතුරු ඵලය තමයි චිත්ත සංස්කාර ගොඩනැගෙන එක. අපිට තියෙන ප්‍රශ්නේ චිත්ත සංස්කාර ගොඩනැගෙන එක. චිත්ත සංස්කාර ගොඩනැගුණොත් ඒ චිත්ත සංස්කාරවල පරිමාවට ආයෙත් අනාගතේ භවය හැදෙනවා. අනාගතයේ සත්‍යයාගේ පැවැත්ම තහවුරු වෙන්න ගන්නවා. දැන් බලන්න පින්වත්නි, එයාට පේනවා වේදනාව මම මගේ කියලා නෙමෙයි, වේදනාව තුල චිත්ත සංස්කාරම නේද මෝරන්නේ. මේ චිත්ත සංස්කාර විසින් අනාගතයේ සතර පහයට උනත් මාව අරන් යන්න පුළුවන් නේද කියලා අනාගත භවයේ පේනවා. මොකද වේදනාව පදනම් කරගෙනමයි සංස්කාර චිත්ත සංස්කාර ගොඩ නැගෙන්නේ. දැන් යාට අදහසක් එනවා වේදනාවට ගරහයමක්වත්, වේදනාව යටකිරීමක්වත්, වේදනාවට විරෝධයක්වත් නෙමෙයි ඉන්නේ. එයාට දැන් එනවා අදහසක්. මොකද්ද? චිත්ත සංස්කාර සංසිඳුවන්න ඕන කියන අර්ථය. චිත්ත සංස්කාර ඕක තමයි ආනාපාන සතියත් කියන්නේ, චිත්ත සංකාර පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. චිත්ත සංස්කාර සංසිඳුවන්නේ ඇයි? අර ආනාපාන සති වඩනකොට සුඛ වේදනාව දුක් වේදනාව වැටහෙනවා. ඒ වේදනාව වැටෙනකොට යාට වැටෙනවා තව දෙයක්. මොකද්ද? තම් වැටෙනවා මේ සිත තුළ නොයෙක් මේ වේදනාව ඇසුරු කරන චිත්ත සංස්කාර ගොඩනගෙනවා. එතකොට යා තුළ මොකද වෙන්නේ? චිත්ත සංකාර පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. චිත්ත සංස්කාර ප්‍රකට කරගන්නවා. හොඳට බලනවා චිත්ත සංස්කාර දියා, ආශ්වාස දියා නෙමෙයි. ඊට පස්සේ යාමකද කරන්නේ? චිත්ත පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති.
චිත්ත සංස්කාර දකිමින් දකිමින් ආස්වාස කරනවා. චිත්ත සංස්කාර සංසිඳුවන් නිමි කියන අර්ථයෙන් ආස්වාස කරනවා. දැන් පින්වත්නි, වේදනාව පදන අපි මේ වෙන පරයයකින් මේ කිව්වේ. වේදනාව පදනම් කරගෙන වේදනාවට බුදුරජාන් වහන්සේ විරුද්ධ නැහැ. මොකද උන්වහන්සේ තරම් සැප විඳපු කෙනෙකුත් නැහැ. කාමභෝගී ජීවිතය ඇතුළේ ඉහළම ජීවිතයක් අපගේ භාග්‍යවතුන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ විදියට අනුගමනය කරලා ගත කරලා තියෙනවා. උන්වහන්සේට සැපයත් එක්ක දේශයක් තිබුණ නැහැ. සැපයට විරෝධයක් තිබුණ නැහැ. භාග්‍යවතුන් වහන්සේ සැපේ අභිනන්දනය නොකළේ සැපය පදනම් කරගෙන සිත තුළ චිත්ත සංස්කාර ගොඩනැගෙනවා. ඒ චිත්ත සංස්කාර විසින් අනාගතේ නැවත භවය හදනවා. පින්වත්නි, අනාගතේ නැවත භවය හදනවා. එතකොට යා දැන් දකින්නේ චිත්ත සංස්කාර වේදනාව නෙමෙයි. මෙහෙම විමසකන යනකොට දැන් යාට ඇතුළාන්තේම පේනවා. එතකොට යාට අදහසක් එනවා. මොකද්ද? අනේ මේ තුන් භවයේ කොතනකවත් ඕනේ නැහැ. එහෙනම් මම මොකද කරන්න ඕන? වේදනාවත් අභියෝග කරන එක නෙමෙයි, චිත්ත සංස්කාර සංසිඳුවන එක. චිත්ත සංස්කාර සංසිඳුවන්න ඕන කියලා ඇතුළෙන් අර්ථයක් එනවා. පින්වත්නි, එයාට යාගේ සිත හොඳට පේන්න ගන්නවා. මේ චිත්ත සංස්කාරයන්ගෙන් සිත මුදවන්න ඕන කියලා අර්ථයක් එනවා. පින්වත්නි, මුදවන්න ඕන කියලා අර්ථයක් එනවා. චිත්ත සංස්කාර සංසිඳුවනවා නම්, වේදනාව නිසා චිත්ත සංස්කාර ගොඩනැගෙනවා නම්, චිත්ත සංස්කාර ගොඩනැගෙන ආකාරයට වේදනාව විමසා බලන්නේ කෙසේද? අන්න දැන් තමයි විදර්ශනා. වේදනාව ඇසුරු කරගෙන සිත තුළ චිත්ත සංස්කාර ගොඩනගෙනවා නම්, චිත්ත සංස්කාර සංසිඳුවන්ට ඕනත් නම් වේදනාව ගැන දැන් අඩුපාඩු නෑ. වේදනාවේ ස්වභාවය දන්නවා, වේදනාවේ වේමත්තතාවය දන්නවා, වේදනාව නිසා අතුරු ඵලයේ විදියට තෘෂ්ණාව හටගන්න විදිය දන්නවා, වේදනාවේ පරිමාව තීරණය වෙන ස්පර්ශයේ පරිමාවට කියලා දන්නවා, සුඛ වේදනා දුක් වේදනාවල පටිඝානුසේ රාගානුසේ මෝරණ රටාව දන්නවා, නිරාමිස සුඛ වේදනා නිරාමිස දුක් වේදනාවල අනුසේ මෝරණ නැති ආකාරයක් දන්නවා, අනුසේ නිසා ආශ්‍රව වැඩිලා ආශ්‍රව නිසා අවිද්‍යාව වැඩෙන ආකාරයක් දන්නවා, වේදනාව අවබෝධ කිරීමෙන් අවබෝධ නොකිරීමෙන් අවිද්‍යාව මෝරණ ආකාරයක් දන්නවා, අවිද්‍යාව නිසාම සංස්කාර මත පිහිටා විඥානයේ පිහිටන බවත් මේ ඔක්කොම දන්නවා. දැන් යාට තියෙන්නේ පොඩ්ඩිම පොඩි ප්‍රශ්නයයි. මොකද්ද? දැන් යාට එක දෙයයි පේන්නේ, වේදනාවට විරෝධයක් ඉන්නේ. වේදනාව තුළ තියෙන අරබුදේ තමයි චිත්ත සංස්කාර ගොඩනැගෙන එක. චිත්ත සංස්කාර විසින් අනාගත භවයේ මාව උපද්දවනවා. තුන් භූමියේ මාව කනකවනවා. සසර වටේකට මාව අහුවලා මේ සංසාර වටේ බිඳින්න බෑ. මොන්නත් තරම් ලෝකයේ ඇතුලේ වැඩ කළත් මේ දුක නිමා වෙන්නේ නැහැ. ඇයි? චිත්ත සංස්කාර සංසිඳුවන්න ඕන. එකම ඉලක්කයයි තියෙන්නේ. ඒ අන් කවර දෙයක්වත් නෙමෙයි, චිත්ත සංස්කාර සංසිඳුවීමයි කියලා දකිමින් මේ පුද්ගලයා තමන්ගේ අභ්‍යන්තරේම අඳුනා ගන්නවා. එතකොට දැන් චිත්ත සංස්කාර ගොඩනැගෙන්නේ වේදනාව නිසා නම්, චිත්ත සංස්කාර ගොඩනැගෙන්නේ නැතිවෙන්න වේදනාව කොහොම බලන්න ඕනද? අන්න එතකොට තමයි විදර්ශනාව ගන්න. එතකොට යා කොහොමද බලන්නේ? අනිච්චානුපස්සනා, වේදනාව අනිත්‍යයි කියලා බලනවා. වේදනාව ගැන පරිචයක් තියෙන නිසා බලන්න විතරයි දැන් තියෙන්නේ. වේදනාව අනිත්‍යයි කියනකොට නිත්‍ය සංඥාව කඩා වැටෙනවා. විරාගානුපස්සනා, දුක්ඛානුපස්සනා, වේදනාව දුකක් විදියට දකිනවා. ඇයි? චිත්ත සංස්කාර මෝරණවන්නේ නැත්නම් සැප වේදනා කියලා එකක් තියෙනවා තමයි. හැබැයි හැම සැප වේදනාවකම චිත්ත සංස්කාර මෝරණ එකයි දුක. නැත්නම් කෙනෙක් අහන්න පුළුවන් මේ සැප වේදනාවේ මොකද්ද මේ ඔබ වහන්සේලා කියන දුක කියලා. සැප වේදනාවේ තියෙන දුක තමයි හැම සැප වේදනාවක්ම අනාගත චිත්ත සංස්කාර මෝරනවා. ඒ චිත්ත සංස්කාර මෝරලා ඒ චිත්ත සංස්කාර මතින් භවය හැදෙනවා. ඒක තිරිසන් ලෝකයේ බල්ලෙක්ගේ කුසේද දන්නේ නැහැ. ඒක දන්නේ නැහැ. මදුරුවේගේ බිත්තරයක් විදියටද දන්නේ නැහැ. එක පහරකින් ජීවිතේ සුන්නත් දූලි වෙලා යන මට්ටමද දන්නේ නැහැ. මදුරුවෙකුට ආයේ ලොකු හපංකමක් ඕනේ නැහැ නේ. එක පාරයි ගහපු ගමන් ඉවරයි. ඒ මට්ටමට චිත්ත සංස්කාර ගොඩනැගින්නේ මොකක් නිසාද? වේදනාව නිසා. එන වේදනාව දුකක් කියලා දකිනවා. දුක්ඛ වේදනාව අන්නා වේදනාව මම නෙමෙයි. මොකද මට ඕන ඕන විදිහට චිත්ත සංස්කාර ගොඩනැගින්නේ වේදනාවට අනුවනේ. මම කැමති මනාප චිත්ත සංස්කාර නාමු තමනාප චිත්ත සංස්කාරත් ගොඩනැගිලා සතර අපාය උනත් පැනවෙන්න පුළුවන්.
ඒ නිසා පින්වත්නි, ඒ පුද්ගලය හොඳට ගැඹුරින් අභ්‍යන්තරයේ දකින්න අඳුන ගන්න අවබෝධ කර ගන්නවා පින්වත්නි. අනාත්ම වශයෙන්ම වේදනාව දකින්නවා. එතකොට පින්වත්නි, ඒ පුද්ගලයා තුළ වේදනාව පිළිබඳ මමායනේ කඩාගෙන වැටෙනවා. දැන් නিত্য සංඥාවයි සුඛ සංඥාවයි ආත්ම සංඥාවයි කඩා වෙట్లా තියෙන්නේ. ඒත් සෝවාන් වෙන්නේ නැත්තම්, සක්කාය දිට්ඨිය කැඩෙන්නේ නැත්තම් ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ පින්වත්නි, නিত্য සංඥාව කැඩුනට මදි, නিত্য නිමිත්තක් කඩලා දාන්න ඕනේ. නিত্য නිමිත්තක් අනාගත අතීතේ සසරින් හැදිච්ච නিত্য නිමිත්තක් තියෙනවා. අන්න ඒකට තමයි අනිමිත්තානුපස්සනාව කියලා එකක් තියෙන්නේ. නিত্য නිමි වේදනාව පිළිබඳ නিত্য නිමිත්තක් තියෙනවා. තුන් කාලයේම එකම වේදනාවක් පැවැත්විය හැකි කියලා අන්ධබාල මෝඩ අදහසක් හිතේ තියෙනවා. ඒ නিত্য නිවිත්තට ඒක කැඩෙන අනිමිත්තානුපස්සනාවෙන් වේදනාව බලනවා. වේදනාව පිළිබඳව ඒත් අවබෝධයේ පැත්තට යන්නේ නැත්නම්, සක්කාය දිට්ඨිය කැඩෙන්නේ නැත්නම් ඒ මොකක් නිසාද? පින්වත්නි, වේදනාව පිළිබඳ අභිනිවේෂයක් තියෙනවා, ආත්මාභිනිවේෂයක්. ඒක කඩන් අපි ශුන්්‍යතානුපස්සනාවෙන් බලනවා. ඒත් ඔහොමත් වඩලා බලද්දිත් සක්කාය දිට්ඨිය කැඩෙන්නේ නැත්නම් ඒ මොකක් නිසාද? මොකක් නිසාද? නන්දිය නිසා. තමන් තුළ නන්දියක් පවතිනවා. නන්දිය කැඩෙන්නේ කොහොමද විමසන්නේ? නිබ්බිදානුපස්සනාවෙන් බලනවා. බලන්න හැම එකකම කෙලිස් කඩන රටාවක් තියෙනවා. නන්දිය වේදනාව පිළිබඳව ඡන්දයක් හෝ, එහෙම කියන්නේ වේදනායකෝ රාද යෝ ඡන්தோ යෝ රාගෝ යා නන්දි. වේදනාව පිළිබඳ නන්දියක් තිබ්බොත් අවබෝධ කරගන්නේ නැහැ එයා. නන්දිය කඩන්න අනිත්‍යයි කියලා බලලා බෑ. දුකයි කියලා බැලුවට නන්දිය කැඩෙන්නේ නැහැ. අනාත්මයි කියලා බැලුවට නන්දිය කැඩෙන්නේ නැහැ. නන්දිය කැඩෙන්නේ නිබ්බිදානුපස්සනාවෙන් බැලුවොත්. වේදනාව කියන්නේ කල්ල කිරිය යුතු දෙයක් කියලා, සුඛ වේදනාවයි දුක් වේදනාවයි අදුක්කම සුඛ වේදනා ඔක්කොම ගැන කල්ල කිරිය යුතු ආකාරයෙන් බලනවා. කල්ල කිරෙන විදියටම බලනවා. මොකද්ද මේ වේදනාවේ තියෙන සාරය? කල්ල කිරිය යුතුයි, කල කිරිය යුතුයි කියලා කල්ල කිරෙන ආකාරයටම බලනවා. ඒතකොට නන්දිය කැඩිලා එයා තුළ සක්කාය දිට්ඨි දුර වෙලා සෝතාපන්නකමටපත් වෙනවා. දැන් මෙන්න මේ විදියට එක රටාවක් පාවිච්චි කරන්න ඕනද බලන්න. අන්තිමටම තමයි විදර්ශනාවේ කතාවේ. ඊට කලින් අපිට ගොඩාක් වැඩ තියෙනවා. ඒව මොකක්වත් කරන්නේ නැතුව අනිත්‍යයි වේදනාව මම නෙමෙයි මගේ එහෙම බැලුවට අවබෝධය කර යන්නේ. ඒක හරි ලස්සන රටාවක්. මේ විදියට තමන්ට කැමති තැනකින් පටන් අරගෙන කැමති තැනකින් ඉවර කර ගන්න පුළුවන්. ඒ නිසා ඔබ හැම දෙනාටම මේ දේශනාව, මේ හෝරාවකටත් වැඩි වෙලා දේශනා කරපු දේශනාව, හැම දෙනාටම මේ ගෞතම බුදු සසුනේදීම මාර්ගඵල නිවන් අවබෝධය පිණිස මේ කුසලානිසංස ධර්මයන් හේතු ආසනා වේවා කියලා අපි අධිෂ්ඨාන කරමු. අද මේ දේශනාව සඳහා දායකත්වයේගෙන කටයුතු කරන්නේ සෝමා වික්‍රමසිංහ මහත්මිය, අටවන පටුමඟ මාවී දලුපොත ලිපිනයේ පදිංචි සෝමා වික්‍රමසිංහ මහත්මිය විසින් තමයි අද මේ දේශනාව සඳහා දායකත්වයේගෙන කටයුතු කොට තිබෙන්නේ. සෝමා වික්‍රමසිංහ මහත්මිය ප්‍රදාන පෞලී පිනතුන්ටත්, මෙතනට සම්බන්ධ වුණු සියලුම දෙනාටත් අපි ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නට මේ දේශනා මේ කුසල් දේශනා පාරමිතාවක් වේවා කියලා දිෂ්ඨාන කරනවා. මේ උතුම් පින්කමේ අරමුණ වන්නේ ඇමරිකාවේ පදිංචි දේනුක සංජීව පුතාගේ ඒ 50 වන ජන්මදිනයේ යෙදී තිබෙන අද දවසේ ඒ මහත්මාට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරන අදහසින් තමයි සෝමා වික්‍රමසිංහ මහත්මිය ප්‍රධාන පින්නතුන් මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරන්නේ. ඇමරිකාවේ පදිංචි දේනුක සංජීව මහත්මාට මේ කුසල් උපකාර වේවා. භවගාමී ජීවිතයේ සුවපත් වේවා. මේ ජීවිතයේ තුලදීම ආයු වර්ණ සැප බල ප්‍රඥා පිණිසත් මේ ධර්ම දානමේ කුසල් බලවත් වේවා. මේ ගෞතම බුදුසසුනේදීම උතුම් මගඵල නිවන් අවබෝධය පිණිස මේ දේශනාමේ කුසල් හේතුපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. එමගින් මේ සෙනසුන් වාසී අපේ පින්වත් නායක ස්වාමින් වහන්සේටත්, අනිකුත් පූජනීය මහා සංඝරත්නයටත්, දේශකයන් වහන්සේ විච අපටත්,
ඉතාම මෙත් සිතින් මේ පිනතුන් ආශිරවාද කොට තිබෙනවා. ඒ වෙනුවෙන්ද මේ පිනතුන් හැම දෙනාටම අපි ආශිරවාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ උතුම් කුසලානිසංස ධර්මයන් මේ ගෞතම බුදුසසුනේදී මුතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ සෙනසුන් වාසී අපේ පින්වත් නායක ස්වාමින් වහන්සේ ප්‍රදාන පූජනීය මහා සංඝරත්නයටත් මේ කුසල් හේතුපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සෝමා වික්‍රමසිංහ මහත්මීගේ සහ ඇමරිකාවේ පදිංචි දේනුක සංජීව මහත්මාගේ පවුලේ සියලුම දෙනාට, දූ දරුවන්ට, මුණුබුරු මිනිබිරියන්ට, ඥාති හිත මිත්‍රාදී හැම දෙනාටම මේ කුසල් උපකාර වේවා. හැම දෙනාගේම ජීවිත සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා. සියලු දෙනාටම මේ කුසලානිසංස ධර්මයන් වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට දේශනා පාරමිතාවක් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම මියගිය සියලු ඥාතීන්ට අනුමෝදනා වේවා. සෝමා වික්‍රමසිංහ මහත්මියගේ ස්වාමි පුරුෂයාණන් ඇතුළු ස්වාමි පුරුෂයාණන් වන W. ස්ටීවන් මහත්මාටත්, මව්පියන් ඥාතීන් ඇතුළු හැම දෙනාටමත් අද මෙතනට සම්බන්ධ වුණු මේ පින්නතුන්ගේ පවුල්වල සියලුම දෙනාටත් මේ කුසල් උපකාර වේවා. මේ සෙනසුන් පරිශ්‍රවයට එකතුණු සියලුම දෙනාගේ නමින් වර්ග පරම්පරානුගතව සංසාරගතව මියගිය සියලුම ඥාතීන්ට අනුමෝදනා වේවා. භවගාමී ජීවිත සුවපත් වේවා. සසර දුක් ගෙවා ලබන අමා නිවන් පිණිස නිවන් දොරටුවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම අපේ මේ සෙනසුනේ අනුශාසක අපේ නායක ස්වාමීන් වහන්සේගේ ආරාධනාව ප්‍රතික්ෂේප කරන්න බැරි කමට අදත් අපි මේ ස්ථානෙට වැඩම කළේ. අද දවසේම අපිට දේශනා තිබුණත් මේ දුර බැහැර ගෙවාගෙන බොහෝම දෙන්නෙක් තුන් දෙනෙක් හිටියත් අපි ඉතාම කරුණාවෙන් මේ දේශනාවට වැඩම කරන්නේ මේ සෙනසුන් වාසීව වැඩ සිටින අපේ නායක ස්වාමීන් වහන්සේ කෙරෙහි තියෙන අසීමිත ගෞරවයට. ඒ නිසා අපේ නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරුවන්ටත් අප මේ ධර්ම දේශනා කරමින් දිනපතාම දේශනා හතර පහක් සිද්ධ කරලා රැස් කරගන්නා වූ සියලුම කුසල් මග්ගඵල නිවන් අවබෝධයේ පිණිස හේතුපකාර වේවා කියලා අදිෂ්ඨාන කරමු. අද මෙතනට සම්බන්ධ වුණු මේ පිළිතුර හැම දෙනාටමත් මේ මෙහෙණින් වහන්සේ ඇතුළු මෙතනට සම්බන්ධ වුණු සියලුම දෙනාට ගෞතම බුදුසසුනේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. සතරවරං රජදරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත්, අවීචියේ පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ උතුම් කුසලානිසංස ධර්මයන් අමා නිවන් පිණිස නිවන් දොරටුවක් වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදන් සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා බිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩම්ති ආයුවන්නෝ සුකම් බලං ආයුර ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු විහාරේ සමාපත්ති නන දුන් බෝධි සාධු වන්දිමි ජය Siri Mahabodhi Anantarika Samadhi Nenedun Bodhi Are Bye.
ආය සිරේ මහබෝධි. පරිනිබ්බාණේ නනදුන් බෝධි සමසීසට්ටේ නනදුන් බෝධි.